ආයුබෝවන් හරිද හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත සෞඛ්‍ය ශේෂ්ත්‍රයේම ලෙඩ වෙයිද ජාතික රෝහලේ හෘද සැත්කම අනතුරේ කැත් ලැබ් එකක් වහලා හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය හිඟයක් මහනුවර පිළිකා රෝගීනුත් පරීක්ෂණ කරගන්න බැරුව අවදානමක බලදහරින් කිසිම පියවරක් ගන්නවා අපිට පෙනෙන්නේ නැහැ සෞඛ්‍ය වෘත්තීය සමිති වලින් චෝදනා වැලිකඩ කෝටිපතිනියගේ නිවසේ මෙහෙකාරියගේ මරණයට පොලිසියේ හතරකගේ වැඩතහනම් තුන් දිනකට ස්ථාන මාරු වීම මගේ බිරිඳට පොලිසිය ගහලා මැරුවේ ස්වාමි පුරුෂයාගෙන් චෝදනා කනේ ඉතින් නැහැ ඉතින් ලේ පොලිසියෙන් එම ගහලා තියන්නේ මේ විදිහට අරුන්දික චීන ජාතිකයා රට ඇතුළට ගත්තේ හොර પાස්පෝට් එකෙන්ද චීන ජාතිකයා රටට ගත්තේ ජෙනුවින් විදිහට ගිනි પાස්පෝට් එක තමයි අවුල ඇමති අරුන්දික කියයි මැති ඇමතිවරු 39 දෙනෙකු ශවින්ද්‍රට එරෙහිව ගොනු කළ පෙත්සම ඒ අයම ඉල්ලා අස්කර ගනි ආරක්ෂක ඇමතිගේ ආරක්ෂාවට තර්ජනයක් තර්ජන තිබුණට අඩිය පස්සට තියන්නේ නැ කියන ටිරාන් බලවත් අයත් මේවට සම්බන්ධයි ටිරාන්ට ඇමතිකමත් අහිමි වෙයිද තද බදේ ඉවතට අලුතින් પાස්පෝට් ගන්න තැන් 50ක් ඊ પાස්පෝට් එකත් ළඟ ළඟ පොසොන් මහෝත්සවයට දින 11යි රාජ්‍ය අනුග්‍රහයට කුමක් වේවිද පාටලීගේ එක්සත් ජනරජ පෙරමුණ එලි දකි මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම් පවත්වාගෙන යාමට අවසර දෙන්නේද නැද්ද තීරණය කල්යයි මුලින්ම දේශීය පුවත් හම්බන්තොට මහ රෝහලේ දැඩි වෛද්‍ය හිඟයක් හටගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා මෙම විශේෂඥ වෛද්‍ය හිඟය නිසා ශල්‍ය වෛද්‍ය ඒකකයේම ළමා රෝග ඒකකයේද ඉදිරි සතිය තුල වසා දැමීමට පවා සිදුව හැකි බවයි වාර්තා වන්නේ එසේම කොළඹ හෘද ඒකකයේ කැත් ලැබ් එකක්ද මාස කිහිපයක සිට වසා දමා තිබෙනවා මහනුවර පිළිකා ඒකකයේ රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක්ද අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මුහුණ දෙන ඖෂධ හිඟය උපකරණ හිඟය වෛද්‍ය හිඟය යන්ත්‍ර අක්‍රිය වීම හරහා නිදහස් සෞඛ්‍යයට කන කොකා හැඳීමද මේ ආරම්භ වී ඇත්තේ හම්බන්තොට මහරෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්කයිකෝ මෙවන විටත් විශ්‍රාම ගොස් තිබෙනවා අනෙක් වෛද්‍යවරයාද ඉදිරි සතියේදී විශ්‍රාම යාමට නියමිත බවයි වාර්තා වන්නේ ළමා රෝග විශේෂඥයින් දෙදෙනාගෙන්ද එක්කයිකෝ සේවයෙන් ඉවත්ව ගොස් තිබෙනවා තවත් අයකෝ විදෙස්ගත වීමට සූදානම් බවයි වාර්තා වන්නේ එසේම හම්බන්තොට මහරෝහලට නිර්වෙන්තන වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවය තිබුණත් දැනට රෝහලේ සිටින්නේ එක් නිර්වෙන්තන වෛද්‍යවරයෙකු බවයි අප කළ විමසීමකදී හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂ ප්‍රකාශ කළේ ඇත්තටම අපි දකින්නේ මේ සිද්ධ වෙන්නේ බුද්ධි ගලණයට වඩා බුද්ධිය පළවා හැරීමක් ඉවත් වෙලා යන තැනට කලකිරවන ආකාරයේ වැඩ කටයුතු තමයි තව දුරටත් මේ රටතුළු සිද්ධ වෙන්නේ නිල නොවන සංඛ්‍යාලේඛන වලට අනුව දැනට මේ ප්‍රමාණය 1000කට වඩා අධිකයි මෙහි විශාලම බලපෑම තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම නිසා පර්යන්ත රෝහල් පද්ධතියේ දිගටම ගැටලු ඇති වෙනවා අපි දකිනවා හම්බන්තොට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම නිසා සමහර අංශ සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. තංගල්ල රෝහලේ මේ ප්‍රශ්නේ අපි දකිනවා. සෞඛ්‍ය මාත්‍යංශයේ සමහර නිලධාරීන් කරන්නේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තර්ජන එල්ල කළා නැත්නම් දඬණය ඉදිරි කරනවායි කියලා දඬුවම් දෙනවා කියලා. නිකම් මාධ්‍ය ඉස්සරහා කාඩ්බෝඩ් වීරය වෙලා මේ ප්‍රශ්නේ තවදුරටත් උග්‍ර කරන එක විතරයි. මේ අතර කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකයේ එක් කැත් ලැබ් එකක් දැන් මාස ගණනක සිට වසා දමා ඇතැයි වාර්තා වනවා. මේ නිසා එන්ජියෝග්‍රෑම් සහ ස්ටෙන්ට් ආදී සැත්කම්හි පොලිම් 2024 දක්වා දික් වී තිබෙනවා. හෘද ආශ්‍රිත ආබාධ දැන ගැනීම සඳහා ලබන වසරේත් මැදවන තෙක් පොලිම් වල සිටීමට සිදුවීම කොතරම් අභාග්‍යයක්ද? සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා ගන්නා වරදෙස අපි බලන් සිටින බව සඳහන් කරන්න කැමතියි. කොළඹ ජාතික රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව සහ අනිකුත් රෝහල්වල පවතින අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් මෙලෙස අදහස් පළ කළා. ජාතික රෝහලේ හෘද අංශයේ කැතිර්තර ඒකකය මේ වෙලාවේ වහලා මාස දෙකකට වගේ කාලයක් ගත වෙනවා. මේ වෙනකොට මේ වසා දැමීම නිසා 1200ක වගේ පරීක්ෂණ ප්‍රමාණයක් කරන්න බැරි වෙලා තියෙනවා. උපකරණයක ගැටලුවක් නිසා හෝ අලුත් වැඩියාවක් නොකිරීම නිසා වහලා දානවා නම් ඒක බරපතල තත්ත්වයක්. මේ වෙනකොට බයිපාස් සැත්කම් කරන රෝගීන්ට දින ලැබෙන්නේ සමහරට තව අවුරුද්දකින් එකහමාරකින් හෝ දෙකකින්. ඒ වගේම ස්ටෙන්ට් දාන කෙනෙකුට එහෙම නැත්නම් මේ කැතීටර ඒකකයේ දින හම්බ වෙන්නේ ලබන ජනවාරි වලින් පස්සේ
ඉතාම සුළු මුදලකට අලුත් වැඩියා කරන්නට පුළුවන් ජාතික රෝහලේම ශුද්‍රජීවී ඒකකයේ ජීවාණුහරණ යන්ත්‍රය. කැඩිලා අවුරුද්දකට වැඩි කාලයක් තිබුණා. ඒ අවුරුද්දක කාලයක් ඇතුළේ ඒක අලුත් වැඩියා කරපු නැති නිසා ඒ අංශයේ සජීවී ශුද්‍රජීවී කදා අතින් අල්ලලා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට හොදන්න සිද්ධ වුණා. ඒ හේතුව නිසාම මේ වෙනකොට දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් රෝහල් ගත වෙලා තියෙනවා මිලියඩෝසිස් කියන රෝගයට. ඊට පස්සේ අපිට තව වාර්තා වෙනවා මේ වෙනකොට ළමා රෝහලේ මාස දෙකක පමණ කාලයක් වකුගඩු ක්‍රියාකාරීත්වයේ ළමයිගෙන් මනින යන්ත්‍රයේ කැඩිලා ඒ යන්ත්‍රය අලුත් වැඩියා කරලා නැහැ. මේවා ඇතුලේ තියලා වහලා රෝගීන්ව පීඩාවටපත් කිරීම තමයි කරන්නේ. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මෙවැනි කාරණා වලට වහාම ක්‍රියාමාර්ග ගන්න. මේ එකකටවත් ක්‍රියාමාර්ග ගන්න බවක් අපිට පේන්නට නැහැ. මේ අතර මහනුවර පිළිකා ඒකකයේ යන්ත්‍ර බිඳවැටීමක් නිසා රෝගීන් අපහසුතාවයට පත්ව ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදින්ගේ සංගමේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ. මහනුවර පිළිකා ආයතනයේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් කියන නවීනතම ප්‍රතිකාර යන්ත්‍ර දෙක පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 14 වෙනිදා ඉඳලා වැඩ නැවතිලා තිබෙනවා. මේකට හේතු වෙලා තිබෙන්නේ එම යන්ත්‍ර දෙක පිහිටා තිබෙන ගොඩනැගිල්ලේ සිසිලන පද්ධතිය ඇතිවෙච්ච දෝෂය. මේ දෝෂය නිවැරදි කිරීමට අදාළ සමාගම ලක්ෂ 130ක මුදලක් ඇස්තමේන්තු කරලා තිබෙනවා. ඒ මුදල සම්පූර්ණයෙන් ගෙවීම කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කරමින් සිටිනවා. මේ වනතුරු එම නිවැරදි කිරීම සිද්ධ කරලා නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා මේ සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. මෙච්චර කාලයක් මේ යන්ත්‍ර මිදවැටීම යථාවත් නොකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මහනුවර රෝහලේ රෝගීන්ව පිළිකා රෝගීන්ව අපහසුතාවයට පත් කරනවා යන්ත්‍ර බිඳවැටීම හින්දා. මේ ලීනියර් ඇක්සලරේටර් කියන නවීනතම ප්‍රතිකාර යන්ත්‍රයේ ප්‍රතිකාරයක් කරගන්න පෞද්ගලික අංශෙන් ගියොත් ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 17ක් වගේ මුදලක් රෝගියෙකුට වැය කරන්න සිද්ධ වෙනවා. යන්ත්‍ර අක්‍රිය වීම පිටුපස සැබෑවටම මාෆියාවක් ඇද්දැයි යන සැකය මතුව තිබෙනවා. රජයේ රෝහල්වල යන්ත්‍ර සූත්‍ර නිසි ලෙස නඩත්තු කරන්නේ නැතිකම තුළ ඉතා කෙටි කාලයකින් ඒවා අක්‍රිය වීම හෝ ක්‍රියා විරහිත වීම සිද්ධ වෙනවා. අන්තිමටම එවන් අවස්ථාවල අසරණ රෝගීන්ට නතර වීමට සිදුවන්නේ පෞද්ගලික පරීක්ෂණාගාර තුළයි. ඒ සඳහා ලක්ෂ 2 3 7 8 වැය කරන්න සිදු වෙනවා. එහෙම බැරි අයට අවසානයේ උරුම වන්නේ 4 රියනයි. නිදහස් සෞඛ්‍ය ගැන උදේ හවස පාරම්බාන රජය සහ හොරාට නිදාගෙන ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සියලු දෙනාටම මතක් කරන්න ඇත්තේ අසරණ රෝගීන්ගේ සාපය තමන් පිට පැවරෙන දිනය වැඩි ඈතක නොවන බවයි. කෝටිපති ව්‍යාපාරික නිවසකින් අත්අඩංගුවටගත් මෙහෙකාර කතගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය 4 දිනකගේ වැඩ තහනම් කර තිබෙනවා. තවත් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච්ච නිහල් තල්දුව පවසන්නේ. මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාතුළු ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය පහර දීම නිසා ඇය මියගිය බවයි. වැලිකඩ ප්‍රදේශයේ කෝටිපතිනියකගේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවකුයි මෙසේ මියගොස් ඇත්තේ. මෙම මෙහෙකාරිය රන්මුදුවක් සහ රුපියල් ලක්ෂ 12ක දේපළ සොරකත් බවට ගේ හිමි කෝටිපති කාන්තාව වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. අතරංගුවටගත් මෙම මෙහෙකාර කාන්තාව පොලිසිය තුලදී අසනීප වීම නිසා රෝහල්ගත කර ඇති අතර එහිදී මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බදොල්ල මඩොල් සීම ප්‍රදේශයේ පදිංචි 42 වෙනිදී ආර් රාජ්කුමාර් නම් තිදරු මවකුයි. පොලිස් අතරංගුවේදී ඇයට යම් පහර දීමක් සිදු වාදැයි ඇගේ ඥාතීන් සැක පළ කරනවා. මම අන්නින් ගහලා වදලා මගේ ගෙදරිකිනා මේම අරස් කරලා තියෙනවලු. මම ඒක දැනගන්න ඕනේ මොකද උනේ මේ කියලා මම කතා කරන්න හැදුවදී ආරාජ කුමාරී කියන ඩෙට් වෙලා කියලා කියන මට කිව්වා. ඔක්කොම ඉවරලා මම කතා කරලා ඔක්කොම යනකොට රෑ 12යි. 11 දවල් මම කෝල් කරා මම සල්ලි දැම්මද කියලා අහන්න. ෆෝන රින්ග්ස් එනවා ෆෝන ගාන්සර් නෑ. ඊට පස්සේ මම ආයෙ 12 සින්දම රෑ මම ආයෙ තව සිම් එකක් ලයින් කරලා මම ඒ කෝල් එක ගත්තා. මගේ ෆෝන් එක මේ බිසිදල් තිබ්බේ. ෆෝන් එක රින්ග්ස් රින්ග්ස් එනවා ගන්න. මඩම ගැතේ තමයි ෆෝන් එක තිබ්බේ. කුමාරි මෙන්න මහත්තයා කතා කරනවා කියලා ෆෝන් එක දුන්නා. හරි අයියා මාව එක්කම පලයන් අයියා මාව මට ගහලා මරනවා මාව. එහෙම කියලා පොලිසියෙන් ඉල්ල මට කතා කරා. මට කතා කරා. එයාට කතා කරන්න බෑ ඒවලේ. පෙරේදා රෑ මම ගියා කොළඹ. ඉස්සල්ලාම ගිහින් මම හොස්පිටල් ගිහලා බොඩිය බැලුවේ මම. බලනකොට මගේ වයිප් තා. කනේ ඉතින් නැහැ ඉතින් ලේ පොලිසියෙන් එම ගහලා තියෙන්නේ මේ විදිහට. සර් මට මේකට සාධාරණයක් ඕනේ. මම හොරකම් කරලා තිබ්බොත් ඒ පොලිසියට එම ගහන්න අයිතියක් නෑ එම. ගහලා තිබ්බසෙ මෙහි ඉඳලා මෙතෙන්ට නිකන් ගහලා තියෙන්නේ රතුම රතුපාටයි තක්කාලි ගෙඩි. මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ පොලිසියෙන් ගහලා තමයි. විශ්වවිද්‍යාලේ ඇඩ්මිට් කරපු රිපෝට් එකක් මොනවද තියෙන්නේ ඔන්නේ. එමේ රිපෝට් එක මොනවද නැහනේ. ඒක බාර දීලා තියෙන්නේ
කොළඹ ජාතික රෝගවලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති කියලා මේක වාර්තාව මාහිස්පිතාලෙත් නැහැ මෙයා ලෙඩ වෙලා මේ කරලා තියෙනවා කියලා බාර දුන්නේ කියලාවත් නැහැ පාවල් පොලිසිය වසමේ තමයි මේ ලෙඩාව බාර දීලා තියෙන කියලා එහෙම කිසිම ලේකෙවිලි මොනාවක් නැහැ දැන් තමයි ඒගොල්ලෝ කියන්නේ මරණය සිද්ධ වෙච්ච එකෙන් පසු තමයි එයා වෙන ගෙදරකට වැඩට ගිහිල්ලා තියෙන්නේ මම මේගොල්ලෝ මොයිරියර කරලා මොනාරි කරලා තමයි අපි මේ කරලා තියෙන්නේ ඒකෙන් තමයි අපිට දැනෙන ගැටලුව සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා කොස්තාපල් වරියන් දෙදෙනෙකු සහ කොස්තාපල් වරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ මේ ඒ පිළිබඳව කතා කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව සෑගේ ඥාතීන් සහ වෙනත් පාර්ශ්වයන් විසින් මේ මියාම සම්බන්ධව යම් යම් සැකපල කිරීම කරා ඒ කරන ලද විමර්ශනය අනුව පොලිස් මැතිතුමා විසින් ඊයේ නියෝග කරා විශේෂයෙන්ම මේ සිද්ධියේ විමර්ශන වලට සම්බන්ධ වෙච්ච උප පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් වහාම රාජකාරී වැඩ තහනමට ලක් කරා ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක් අනි වෙලිකඩ පොලිස් ස්ථානයේ සිට කොළඹ උතුර කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම කියන පොලිස් කොටාෂ තුනට ස්ථාන මාරු කිරීමට නියෝග කළා තියෙනවා ඊට අමතරව වෙලිකඩ පොලිස්තියේ ස්ථාපතිවරයා එම පොලිස් ස්ථානයෙන් ස්ථාන මාරු කරන ලෙසට නිර්දේශ කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිර්දේශයක් ඉදිරිපත් කිරීමටත් පොලිස් මැතිතුමා විසින් මෙවැනි විට කටයුතු කළා තියෙනවා මීට අමතරව අභ්‍යන්තර පරීක්ෂණයේ තවදුරටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පවත්වනවා සොරකම සහ මේ කාන්තාවගේ මියාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වහම ක්‍රියාත්මක කරන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම වලට බාර දීමට පොලිස් මැතිතුමා විසින් නියෝග කළා තියෙනවා මෙතෙක් මෙම කාන්තාවගේ වෛද්‍ය වාර්තාව ලැබිලා නැහැ. පොලිස් නිලධාරීන් අතින් යම්කිසි ආකාරයක ඔවුන් විසින් යම්කිසි අපරාධමය වරදක් සිදු කළා තියෙනවා නම් ඔවුන් එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරනවා. ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තිබූ චීන ජාතිකයෙකුව අටුනායක ගුවන්තොටුපළේදී රඳවා ගැනීමට ආගමන විගමන නිලධාරීන් ක්‍රියා කර තිබුණා. ඒ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය අරුද්දික ප්‍රනාන්දු ඔහුට රට ඇතුළට පැමිණීමට ඉඩ දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් යැදවමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තමන් එම ඉල්ලීම කළේ ඔහු ආයෝජකයෙකු නිසා බවයි. තම ඉල්ලීම නීත්‍යානුකූල බවද ඔහු පවසනවා. චීන ජාතිකයා සතුව රටවල් දෙකක ගමන් බලපත්‍ර දෙකක් තිබූ බව සඳහන්. එසේ ගමන් බලපත්‍ර දෙකක් තබා ගැනීම නීත්‍යානුකූලද? කිසිම බලපෑමක් මම කරේ නැහැ කිසිම විදියකින් කිසිම ආගම නිලධාරි ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් අඩු ගානේ මම දුරකථනයෙන් හරි කතා කරලා රිලීස් කරන්න කිව්වත් මේකට මම මගේ අමාත්‍යංශෙන් මම අත්සන් කරලා මම සම්පූර්ණ වගකීම අරගෙන මම මේ ලිපිය ඉදිරිපත් කරනවා ඉතාමත් කනගාටු වෙනවා සමහරක් වෙලාවට මේ හරි කාරණාව දන්නේ නැතු බලපෑම් කරා කියලා කිසිම බලපෑමක් කරේ නැහැ වගකීමක් අරගෙන මේ කටයුත්ත කළේ සාමාන්‍ය චීන ජාතිකයෙකුට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තියාගන්න බෑ ඒක වැරද්දක් තියෙනවා දැන් ඔබතුමා මේ මැදිහත් වීම කරන්න හේතුව මොකද්ද? එය ඩොලර් මිලියන 100ක 150ක ආයෝජනයක් ගේන්න සාකච්ඡා කරන සමාගමක්. සමාගම කියනවා මේ මෙයව ගෙන්නන්නේ ආයෝජකයෝ. ඒක නිසා තමයි අපිට කතා කරන්නේ. ඒතකොට අපි මැදිහත් වෙන්න ඕන නැත්නම් මේ රටට අපි ආයෝජකයෝ සම්බන්ධයෙන් ගත්තාම අපිටත් වගකීමක් තියෙනවා. දැන් හැබැයි සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍යවල යන්නේ ඔබතුමා මැදිහත් වෙලා මේ 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 කූටලේකන හදාගෙන ආපු පුද්ගලෙක්ව මං ලියුම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ චීන රජයෙන් එයාට දීලා තියෙන බලපත්‍රය අනුව එයාට ඇතුළු වෙන්න දෙන්න ඒක ජෙනුයින් නම් ඒ වුණාට දැන් මෙතන ඒගොල්ලෝ කියන්නේ ඔබතුමාගේ බලපෑම් මත මේ එළියට දැම්ම නෑ මගේ බලපෑම් මත එළියට දානවා නම් එහෙනම් මම කියන්න ඕනන්නේ ගිනි කියන પાස්පෝර්ට් එකෙන් එළියට දාන්න කියලා මම කිව්වේ නෑ නේ එහෙම මගේ ලියුමේ තියෙන්නේ චීන ජාතිකයාට චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රයෙන් මේ රටට එන්න දෙන්න කියලා මේ තියෙන්නේ මේ කෙනා මේ රටේ ඉන්න කෙනා මේ රටේ ඉන්න කෙනා එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් ප්‍රපෝසල් එක පවා ඉවලා තියෙනවා මෙහෙ පෙන්නන්න කියලා. ඉතින් අපි කවදාත් මේ පොර වැඩක් කරන්නවත්. එහෙනම් ඉතින් මට කියන්න තිබ්බා ඒ සමාගමට ඔයාලා බලන්න කියලා ඔය මොනක් හරි කීයක් හරි දීලා කරගන්න පුළුවන්ද කියලා. එහෙම එකක් නෙමෙයිනේ කරලා තියෙන්නේ. වැදගත් විදියට වගකීමක් අරගෙන අමාත්‍යංශයෙන් මේ මම ලියුම දීලා තියෙන්නේ අර සමාගමේ වගකීමත් එක්කලා. දේශපාලඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් ඇමති බන්දුල ගුණවර්ධන ඇතුළු 39 දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් අද ඒ අයම ඉල්ලාස් කරගත්තා. මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටියේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වායි. පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මෙම පෙත්සම ඉල්ලාස් කර ගැනීමට සිය විරෝධය පළ කළා. නමුත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලාස් කර ගැනීමට අවසර ලබා දුන්නා. මෙම පෙත්සම අද අභියාචන අධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී
එහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මාස 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ආණුක්‍රම ව්‍යවස්ථාවේ 52.2 ප්‍රතිපාදන යටතේ විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇතැයි සඳහන් කර සිටියා. පසුගිය වසරේ මැයි මාස 9 වනදා දිවයිනපුරා මැති ඇමතිවරු ඇතුළු දේශපාලචින්ගේ නිවාස හා දේපළ ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් නීතිපතිවරයා මාර්ගෙන් මෙලෙස අභියාචන අධිකරණයට දැනුම් දී ඇත්තේ. ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අමාත්‍ය බන්දුළු ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අද අභියාචන අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනු ලැබුවා. මේට අමතරව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කනු ලැබූ හිටපු නාවික හමුදාපති වසන්ත කරණාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපති දයා රත්නායකගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අන්තර්ගත කරුණු සොයාගැනීම සහ නිර්දේශ යනාදිය වත්මන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවට අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දැනුම් දුන්නා. මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිච සංජීව ජයවර්ධන ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළා. එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි යුද හමුදා මණ්ඩලික ප්‍රධානී ශවීන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච ෆයිස් මුස්තාපා විරුද්ධ වුණා. මෙම නඩුකරේ හේතුවෙන් සිය සේවාදායකයාගේ කීර්තියට දැඩි හානියක් සිදු වූ බවත් ජනාධිපති නීතිචවරයා පෙන්වා දුන්නා. ඒ අනුව විභාගයකින් තොරව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා තරයේ විරුද්ධ වන බවත් ජනාධිපති නීතිච ෆයිස් මුස්තාපා අධිකරණයට දන්වා සිටියා. එම කරුණු කෙරෙහි සිය විරෝධය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච සංජීව ජයවර්ධන මැයි මාස 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලූ වසන්ත කරන්නාගොඩ කමිටු වාර්තාව වග උත්තරකාර යුද හමුදා මණ්ඩලික ප්‍රධානියා විසින් මේ දක්වා කිසිදු අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් කර නොමැති බව සඳහන් කළා. එසේ තිබියදී තම ඉල්ලීමට විරුද්ධ වීමට ඔහුට හිමිකමක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිච ජයවර්ධන එම පරීක්ෂණ වාර්තාව මගින් මැයි මාස 9 වනදා ඇති වූ සිද්ධි වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීට එරෙහිව කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණරත්න සහ ඒ මරික්කාර යන අභියාචන අධිකරණ මිනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා. බන්දුල ගුණවර්ධන ප්‍රසන්න රණතුංග ශිහාන් සේමසිංහ ප්‍රසන්න රණවීර සිරිපාල ගම්ලත් ගාමිණී ලොකුගේ ජනක බණ්ඩාර තෙන්නකෝන් රෝහිත අබේ ගුණවර්ධන කෝකිලා ගුණවර්ධන එස් එම් චන්ද්‍රසේන සහන් ප්‍රදීප් යන පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලචින් 39 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානි ශවීන්ද්‍ර සිල්වා පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් තමාගේ ජීවිතයටද තර්ජනයක් ඇතැයි බුද්ධාංශ වාර්තා කර ඇති බව පවසනවා. මද්රව්‍ය මර්ධනය සඳහා තමා දරන උත්සාහය පදනම් කරගෙන මෙම ජීවිත තර්ජනය එල්ල වී ඇති බවයි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ. සියලු දෙනා කතා කරනවා ආගමන හා ගමන දෙපාර්තමේන්තුව ගැන, මේ පාස්පෝර්ට් ප්‍රශ්නේ ගැන. එකක් තමයි අපිට තිබුණ ප්‍රශ්නේ මේ මුදල් වලට අපොයින්ට්මන්ට්ස් ගන්න එක. ඉතින් අපි ඒකට තීරණයක් අරගෙන අපි අපේ බුද්ධියංශත් යොදවලා ගිය සිකුරාදාද කොහෙද අපි 16 දෙනෙක් විතර අත්අඩංගුවට ගත්තා. දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකුත් අපි අත්අඩංගුවට ගත්තා මේවට සම්බන්ධ. ඒ ප්‍රශ්නේ විසඳන්න එන මාසේ වෙනකොට තැම් 50ක ඡායාරූප ගැනීම, ඇඟිලි සලකුණු ගැනීම, එවැනි දේවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ස්ථාපිත කරනවා. එතකොට කාටවත් මෙහෙට එන්න ඕනේ නැහැ. මම හිතන්නේ දවස් 3ක් ඇතුළතදී අපි කෙලින්ම පාස්පෝර්ට් එක තමන්ගේ නිවසට කුරිය කරනවා. එන මාසේ මැද වගේ වෙනකොට එහෙම වුණාම මේ තදබදය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊ පාස්පෝර්ට් එක හඳුනා දෙන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි අපි පොලිස් දෙපාර්තමේන්තුව ගත්තාම අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. කිසියම් දේශපාලන බලපෑමකින් තොරව OIC ලපත් කෙරුවා. අනිත් උසස් වීම හා සියලු දේ අපි එවැනි අලුත් ක්‍රමවේදවල් හඳුනා දීලා ඒ විදිහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
දැන් වැඩිම ප්‍රශ්න අපිට මේ දවස්වල තියෙන්නේ මත්ද්‍රව්‍ය පාතාලය හා මේ රටේ තත්වය වෙනස් වෙන 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 වෙලාවට මේ හොරකම් මෙහෙම වැඩි වෙනවා මත්ද්‍රව්‍ය මඩලන එක අනිවාර්යෙන් අපි කරනවා ඒක පාතාලයට සම්බන්ධයි ඒ දේ කරන්න අපි හැම පළාතකම අලුතෙන් සැලසුම් කරලා ඔපරේෂන්ස් කරලා ওই මත්ද්‍රව්‍ය විකුණනායයි පාතාලයේ සම්බන්ධයයි කොහොම හරි අපි අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා ඔබතුමාට ජීවිත තර්ජන තියෙනවා කියන අපිට යම් යම් ආකාරයෙන් තොරතුරු ලැබිලා තියෙනවා බුද්ධියංශ වාර්තාවකුත් මට ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා එහෙම තර්ජන තිබුණට මම මේ තනතුර බාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්නනේ අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න හැබැයි ඒ තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම තව අඩියක් ඉස්සරහට තියනවා මිස පස්සට තියන්නේ නැහැ. ඔබතුමාව අමාත්‍ය ධුරේ ඉවත් කරන්න යම් සැලසුමක් තියනවා බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. බලවත් පුද්ගලියොත් මේවට සම්බන්ධයි ඉන්නවා. ඒගොල්ලනොත් යම් කිසි දේවල් කරයි අපිව මේ තැන් වලින් අයින් කරගන්න. ඒ වගේ නම් මං හිතන්නේ කවුරු හරි මොන හරි කරනකොට ඊරිසියාව තියෙනවා. නැස මට මේ ඇමතිකමට කැමති අය ඇති. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මෙතන ඉන්නකම් මං කරන්න ඕනේ දේ කරනවා. මට කරන්න බැරි දවසක මම මේක දාලා යනවා. නිදහස් උත්සවේකුත් ජයටම ගත්ත රටක්. ජනරජ ලාංඡනය අලියා පිට අරගෙන ජනරජ පෙරහරකුත් ගිය රටක්. වෙසක් උත්සවයේ සැමරුවා රණවිරු සැමරුමත් තිබ්බා. දැන් එන්නේ පොසොන් උත්සවය. තවත් ඇත්තේ දින 11ක් පමණයි. නමුත් අද වෙනකම් පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය සඳහා කිසිම සූදානමක් නැති බවයි වාර්තා වන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අනුරපුර මිහින්තලා පොදබිමට වැඩම කළ නිසායි අපට බුද්ධ ධර්මය ලැබුණේ. ඒ නිසා පොසොන් මහෝත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර තිබෙනවා. පොසොන් උත්සවයට තවත් ඇත්තේ දින 11ක් පමණයි. ලක්ෂ 20කට වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් පොසොන් මහෝත්සවයට අනුරපුරයට පැමිණෙනවා. එහෙත් තවමත් ඊට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන නැති බව මිහින්තලා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණ පැවේ ධම්මරත්න හිමියන් අද ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී. ඔබතුමාලා පාර්ලිමේන්තු නියෝජනය කරන මේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවනේ. බුද්ධාගම සුරක්ෂිත පෝෂණය කරනවා කියලා ව්‍යවස්ථාවක තැනක් තියෙනව නේද? මම හිතන්නේ මේ තිස්ස අත්නායක මහත්තයෝ මිනිසුන්ගේ හිත රිදෙනවා එකෙන්. ඉතින් බුද්ධාගම සුරක්ෂිත පෝෂණය කරනවා නම් ඉතින් මේ වාගේ අති උතුම් පින්කමක් සිද්ධ වෙන වෙලාවක පවතින දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන්ට මේ පළාතේ ඉන්නේ උන්ට ඒක තේරෙන්නේ නැහැ ලේත් නැහැ රට කරව නැත්තන් තේරෙන්නේත් නැහැ ඉතින් තමුන්නාංශයටත් මම කිව්වේ තමුන්නාංශයලත් බලය ගන්නවා නම් මේවා ගැන හොඳ අවබෝධයක් දැන් විපක්ෂයේ ඉන්න කාලේ ආවිල කෑ ගහන්න එපා මේවට නායකත්වය දෙන්න ඕනේ මේවා පාර්ලිමේන්තුව කතා කරන්න ඕනේ වර්තමාන පාලකෝ දැන් මූල්‍ය කළමනාකරණ කරන්න යනවා මූල්‍ය කළමනාකරණේ 48 ඉඳලා නොකරපු ඉඳලා තමයි මේ හෙනේ වැඩිලා තියෙන්නේ ඉතින් මම මට සල්ලි இல்லන්නේ ජලය විදුලිය இல்லන්නේ මේ රටේ ජනතාව මිනිස්සු වන්දන මේ පේනවා නේද මිනිස්සු කොච්චර එනවද කියලා ඒ මිනිස්සු එනකොට මේ මිනිස්සුන්ට තියෙන ඕනේ වතුර ටික වැසිකිලි කැසිලි පහසුකම් තියෙන්න ඕනේ ඇම්බිට්ටෙන් යන්නේ කියලාද කියන්නේ කක්ක හොදන්න නැතුව ඈ පොසොන් එකට ලක්ෂ 30 40ක් එනවා එතකොට රැයට තරපේ කොයි මේකේ ආපුවාම ලයිට් එක දෙන්න කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි ඉතින් මූල්‍ය කළමනාකරණය කරන්න තිබේ ගොඩක් කාලෙක ඉඳන් එහෙම වුණා නම් මේ අතිරික්තයක් ඇති වෙනවා ඈ දැන් මේ ඌණයක් වෙලා තියෙන්නේ ඒ හින්දා නේ ඉතින් මේවා අපි දන්නේ නැහැ මොනවා කරන්න තමුන්නාසෙලා වග කියන්නේ කියලා මම තමුන්නාසෙලෙන් ඉල්ලීමක් කරනවා ආවහම මට ඇත්තටම ආරංචිනු කතාව නම් ඉතාමත් කනගාටුදායකයි මේ රටේ ආණ්ඩුව හැටියට ලොකු වගකීමක් තිබෙනවා පොසොන් උත්සවයටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් පවත්වන උත්සවය. මේසරේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නැහැ කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට මැලිවුනේ ඇයි කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ මේ වගේ අවස්ථාවක් උදා වෙනවා කියලා කියන්නේ ඉතාමත් බරපතල ලෙස බෞද්ධයන්ගේ සිත් රිදීමට පත්වන අවස්ථාවක්. මේක වැරදි පූර්වාදර්ශයක්. උතුරුපෙත පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිතියු ගමකේ ඊයේ මෙහෙන් තලා විහාරාධිපති හිමියන් හමු වූ අවස්ථාවේත් උන්වහන්සේ තම විරෝධය පළ කළා. ඇයි ඒ උත්තමයන් වහන්සේ වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැහෙනකොට රටේ නායකයොන්ට මේක කෙරෙහි අවධානය යොමු නොවෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. සර් රාජ්‍ය උත්සවයක් විදිහට ගැසට් කරලා තියෙනවා නම් කෙරෙන්නේ නැත්තම් මේවා කැලෙන්ඩරෙන් අයින් වෙයි. මිනිසු කරන්නේ නැති වෙයි. මේ වෙනකොට ලයිට් එක දාගන්න විදිහක් නැහැ. පෙරහැර කරන්න විදිහක් නැහැ. පාලකයෝ නිදි මේ මාධ්‍ය හැරෙන්න කිසි කෙනෙක් මේ ගැන සෙවිල්ලක් බැලිල්ලක් නැහැ.
නැති වුණොත් පොසොන් ආලෝක පූජාවත් ඔක්කොම අඳුරේ පවතී 48 න් පස්සේ අද වෙන තුරාවටම මේ මූල්‍ය කළමනාකරණ නොකරපු හින්දා තමයි මේ හෙනේපත් වෙලා තියෙන්නේ එහෙම නෙවෙයි මං කියන්නේ අපි රජයේ උපරිම දායකත්වය ලබා දෙනවා නෝ නෑ මේ වෙනතුර ලැබිලා නෑනේ අපේ ආණ්ඩුකාරතුමා මේ වෙනකන් ලැබිලා නෑ දින 10යි තියෙන්නේ පුළුවන් දේ කරන්න තමයි මෙතෙන්ට ආවේ හාමුදුරනේ ඔබවහන්සේත් එක්ක මේ අපි ආර්ථික දුෂ්කරතා කතා කරන්නේ නෙවෙයි නෑ 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 ඒක තමයි පුළුවන් දායකත්වය ලබා දෙන්න තමයි අපි ඔබවහන්සේ හැබැයි දකින්නේ මං කෝටි ගණන් ඉල්ලන්නේ නෑනේ මගේ දේවල් මං කියන්නේ මේ මං දැන්නේ දැනගත්තේ මේ සම්බන්ධ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා හෙට අලුයම පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා ප්‍රථමයෙන් සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතයි. එෙහිදී සිංගප්පූරුවේ නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂන්මුගම් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ජපානයේ බලා පිටත් වෙන්නේ. මේ මාස 24 වනදා සිට 27 වනදා දක්වා ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරය ක්‍රියාත්මකයි. එෙහිදී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතා නව ප්‍රවේශයක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යෝෂිමාෂා හයාෂි සමගත් මුදල් අමාත්‍ය සුනිචි සුසුකි සමගත් ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ සමගත් ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ පවසනවා. එමෙන්ම මේ මාස 25 සහ 26 යන දෙදින තුල ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව නික්කේ සමුළුව ඇමතීමටද නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරය තුලදී ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගතා කවුන්සිලයේ හමුවීමටත් ජපාන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවීමටත් සැලසුම් කර තිබෙනවා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාකල රත්නායක ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවකගේ නව පක්ෂය අද පිහිටවනු ලැබුවා. එක්සත් ජනරජ පෙරමුණ ලෙසයි. රටට ඔබින දිශානතියේ තේමා කරගත් එක්සත් ජනරජ පෙරමුණේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. ඒ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ නව පක්ෂය සමාරම්භක උත්සවයට විද්වත් පිරිසක් එක්ව සිටියා. ජනරජ පෙරමුණේ නායක පාටලි චම්පික රණවක අපි මෙතෙන්ට පැමිණ තිබෙන්නේ ඉතාම දුෂ්කර අරගල ලේ කඳුළු මැදින් අපි මතක තබාගත යුතුයි පසුගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා බංකොලොත්තුනේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පමණක් නෙවෙයි බංකොලොත්තුනේ මේ රටේ සම්ප්‍රදායික දේශපාලනේ කවුරු හරි තන් ඉන්නවා නම් ඒ සම්ප්‍රදායික පක්ෂ නායකයෝ අපේ තාත්තා අපේ අප්පච්චි අපේ මෑණියන්ද මේ විදිහට කළා අපටත් අපේ ජනතාව කරයි කියලා හිතන් ඉන්නවා නම් ඒක වෙන්නේ නැහැ. දූෂණය ඉවත් කර හැටිය මේක ලස්සනට මේ රට ගොඩනගෙනවා ආය කියලා මේ තාම සංකීර්ණ ගැටලුවට බංකොලොත් භාවයේ සරල උත්තරයක් දෙනවා. මේ අර්බුදය ගැන 43 වෙනි සේනාංකයේ හැටියට 2022 ජනවාරි මාසේ 23 වෙනිදා අපි ප්‍රකාශයක් කරා ගොඩ එමු ගොඩ නගමු කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා ඔබතුමා කරගෙන යන රතු එලි පහ වෙනුවට කොළ එලි පහක් දැල්වන්න රට බංකොලොත් වෙන්න යන්නේ කියලා. මේ අනතුරු ඇඟවීම මම මුලින්ම කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාට 2013 දී. ඒ මහත්මයා මට කළේ මාව ඇමතුරෙන් අයින් කිරීම. කමක් නැහැ. පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව ඉවත් කිරීමට ඉඩ දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු ඉවත් කිරීමට පියවර ගත හොත් ඒ ජනතාවට එල්ල කරන මරු පහරක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ එකමුතුවේ නියෝජිතයින් හමු වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. අද රජය කොයිතරම් පහළ තැනකට ගියාද කිව්වොත් ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයෙක් පාර්ලිමේන්තු රෙසලූෂන් එකක් හරහා ඉවත් කරන්නට රාජ්‍ය පාර්ශ්වයේ පක්ෂවලට
ත්‍රී ලයින් විප් එකක් දාලා සියලුම මන්ත්‍රීවරු ගෙනල්ලා පාරිභෝගිකයා වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තැන හිටගන්න සභාපතිවරයෙක් ජනක රත්නායක මහත්මයව ඉවත් කරන්නට රජය කටයුතු කරනවා. අපි බොහොම පැහැදිලිව විපක්ෂයක් හැටියට අපි කුමන දේශපාලන ප්‍රවාහයකට සම්බන්ධ වුණත් මේ අවස්ථාවේදී රටේ ජනතාව වෙනුවෙන් පොඩි මිනිස්සයා වෙනුවෙන් පාරිභෝගිකයා වෙනුවෙන් අපි ඒ රජයේ යෝජනාව පරාජය කරන්නට අපි කටයුතු කරනවා. අපි පෙනී සිටින්නේ පාරිභෝගිකයා වෙනුවෙන් දෙවතාවක් විදුලි බිල වැඩි කරලා 100%ක වට දෙකකින් විදුලිය වැඩි කරපු යුගයක අපි මම ඉල්ලීමක් කරනවා ඔබ සියලු දෙනාම අපිත් එක්ක එකට එකතු වෙලා මේ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් නියෝජනය කරන මේ විවිධ පාර්ශ්ව නියෝජනය කරන කණ්ඩායම් රට වෙනුවෙන් එකට හිට ගන්න තැනට අපි ඇවිල්ලා තියෙනවා SMEs වෙනුවෙනුත් අපි මේ සටන ඉදිරියට ගෙනියන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් දුරය අමාත්‍ය මහින්ද අමරවීරට හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට අයිති නැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ ලිපියක් යොමු කරමිනුයි. අධිකරණයේ හමුවේ නඩුවක් විභාගමෙන් තිබෙන නිසා මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් දූරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් දූරය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විට අධිකරණයේ හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මහින්ද අමරවීර රජයේ පාර්ශ්වයට සහාය පළ කරමින් අමාත්‍ය ධූරයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු දැරූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තනතුර ඉවත් කෙරුණා. ඉන් අනතුරුව පුරප්පාඩු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පත් කෙරුණා. මීට විරෝධය පළ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළා. ඒ අදාළ ලේකම් ධූරය සඳහා තමා ඉවත් කර සිදු කරන ලද නව පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම් පවත්වාගෙන යාම සඳහා අවසර දෙන්නේද නැද්ද යන තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීමට වෙන් කළ මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කරන්නේ නැතිව අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. පළාත්පාලන ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම් පවත්වාගෙන යාම සඳහා අවසර දෙන්නේද නැද්ද යන තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, වෝනික අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුරුදු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලි අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. මෙම පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද දින සිට සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස සියලුම පාර්ශ්වකරුවන්ට නියෝග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව අදාළ පෙත්සම් පවත්වාගෙන යාමට අවසර දෙන්නේද නැද්ද යන තීරණය පසුවට කල් තබන බව සඳහන් කළා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගුත්තර කරුවෙකු ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මූලික විරෝධතාවයක් මතු කරමින් අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151 සහ 152 වගන්ති ප්‍රකාරව මුදල් නිදහස් කිරීමේ බලය මුදල් අමාත්‍යවරයා සතුවන බවත් රාජ්‍ය මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතුවන බව පෙන්වා දුන් නීතිඥවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිදු බලයක් නැති බව කියා සිටියා. ඉන් අනතුරුව පෙත්සම්කාර රංජිත් මද්දුම් බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්‍රි අලකරත්නම් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් වගුත්තරකාර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පළාත්පාලන ඡන්ද විමසීමේ කටයුතු වලට අදාළව වරින් වර මුදල් නිදහස් කිරීමට පියවරගෙන ඇති බව පෙන්වා දුන්නා. තමන්ට බලයක් නොමැති නම් මෙලෙස වගුත්තරකාර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මුදල් නිකුත් කළේ කෙසේද යන්න ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙම කරුණ වගුත්තරකරුවන් විසින් අධිකරණයේ හමුවේ වසන් කළ බවටත් චෝදනා කර සිටියා. පළාත්පාලන මැතිවරණයට මුදල් දෙන්න නොදී ඉන්නේ ආණ්ඩු
ආණ්ඩුව අන්ත පරාජයට ලක් වෙන හින්දා කියන එක පැහැදිලි. ඒ කියන්නේ ජනාධිපති මැතිවරණයේ තියන්න මුදල් තියෙනවා පළාත් පාලන මැතිවරණයේ තියන්න මුදල් නැහැ. ඒ හින්දා අපි කියන්න ඕනේ විශේෂයෙන්ම අද ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය හා විශේෂයෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙනී සිටී කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ වගේ තක්කඩි රජයේ අමාත්‍යාංශ ලේකම්වරු දේශපාලඥයන් යටතේ වහල්ලු වගේ වැඩ කරන මේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට අනිවාර්යයෙන්ම මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනල්ලා මේ පිළිබඳව කරුණු විමසලා ජනතාවගේ පැත්තේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය හා ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරමු. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.